පාරදිගේ කතාව අපි කවුරුත් ගොඩක් ආසාවෙන් රසවිඳපු කතාවක්. ආරම්භයේ ඉඳලම ලොකු කුතුහලයක් එක දිගින් දිගටම ගලාගෙන ආව පාරදිගේ කතාවේ මෑතකදී සුළු සුළු වෙනස්කම් කීපයක් අපිට දකින්න ලැබුණා. මේ වෙද්දී සරණි බන්ටි විදිහට අඟුලානේ ඉන්නකොට දකින්න ලැබුණටත් වඩා ගොඩක් නපුරු කෙනෙක් විදිහට වෙනස් වෙලා. ඒ නිසා නැන්දම්මයි ලේලි අතර දිගින් දිගටම ප්‍රශ්න ඇති වෙන්න පටන් අරන්. රෙහාන් ගෙදර නැති වෙලාවට සරණි මේ විදිහට හැසිරුණාට රෙහාන් ඉන්න තැන එයාට මේ වගේ රීටා ආන්ටිට කතා කරන්න බෑ. මොකද එයා එහෙම කතා කළොත් එක මොහොතක්වත් සරණිට මේ ගෙදර රැඳිලා ඉන්න රෙහාන් ඉඩ දෙන එකක් නෑ. ඒකට හේතුව රෙහාන්ට සරණිගේ මේ හැසිරීම ගැන රීටා ආන්ටි මොන දේ කිව්වත් රෙහාන්නේ කිසි දෙයක් විශ්වාස කළේ නෑ. රුවිනි මේ ගැන රෙහාන්ට කියද්දිත් රෙහාන් කිව්වේ මම ඇස් දෙකෙන් දැක්කේ නැති දෙයක් මට විශ්වාස කරන්න බෑ කියලා. ඉතින් මෙන්න මෙතනින් තමයි සරණිගේ ජීවිතේ කන පිට ගැහෙන්න පටන් ගන්නෙ. දැන් රීටා ආන්ටි දන්නවා දිල්ෂානි දිල්ෂානි කියලා කිව්වට මේ ඉන්නේ ඇත්තම සරණි කියලා. එයා සරණි කියන නමටවත් කැමති කෙනෙක් නෙමෙයි. සරණි කියන කෙනාට එයා මුල්ලේ ඉඳලම අකමැති. ඒ නිසා දැන් එයාට තියෙන්නේ සරණිගෙන් පළිගන්න උවමනාව. එයා දන්නවා රෙහාන් සරණි ගැන එයාට කියන දේවල් ඇස් දෙකට නොදක විශ්වාස කරන්නේ නෑ කියලා. ඒ නිසා මේකට රීටා ආන්ටි හොඳ උත්පරවැට්ටියක් යොදනවා. එයා රෙහාන්ට කෝල් කරලා ගෙදර ප්‍රශ්නයක් නිසා ඉක්මනින් ගෙදර එන්න කියලා කියනවා. ඒ වගේම එයා රෙහාන්ට කියනවා පුතා මේ ගැන සරණිට නොකිය ආවොත් එයා අපිට සලකන විදිහ ඔයාට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති සරණිව රීටා ආන්ටි රණ්ඩුවකට පටලවා ගන්නවා. ඉතින් රෙහාන් ඉස්සරහම වැරදිකාරයෙක් වෙන සරණිට මේ ගෙදරින් පිට වෙලා යන්න වෙනවා. හැබැයි සරණි මොන නපුරුකම් කළත් සරණි රෙහාන්ට අවංකව ආදරය කරපු නිසා ගොඩක් දුරට මේ දෙන්න ආයෙමත් එකතු වෙන විදිහට කතාවේ අවසානය ලියවෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් කතාවේ තිර රචනය වෙනස් වෙලා තියෙන නිසා කතාවේ අවසානය මොන විදිහට සිද්ධ වෙයිද කියලා අපිට හරියටම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කොහොම වුණත් කතාව තව ටික කාලයක් ඉදිරියට ගලාගෙන යයි. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න.